සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවල තියෙනවා ඔහු කෙරෙහි ඔහුත් ඔහුට ලබා දීලා තියෙන බලතල අනුව. ඒ වගේම ඔවුන් සාමාන්‍යයෙන් පවසන ඔවුන් මෙම් පක්ෂී සාමාජිකයන් නෙමෙයි නැත්නම් පක්ෂයෙන් නෙමෙයි තරඟ කරේ කියලා අපිට පැහැදිලිවම කිය යුතුයි. සමගි ජන බලවේගය සහ මුස්ලිම් නැෂනල් ඇනයන්ස් කියන මේ පක්ෂ දෙක ඔවුන් දෙපළ තරඟ කර මේ පක්ෂවල අපිත් එක්ක ඒ කියන්නේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සමග අවබෝධ ගැනීමක් තියෙනවා. මෙම පක්ෂයේ සමාජික ඔවුන් අපේ පක්ෂයේ සමාජිකන් පක්ෂ සමාජිකත්වය අරගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් දිරු ප්‍රකාශ තියෙනවා. ඔවුන්ව නොමිනේෂන් එක බාර දීලා තියෙන අපේ පක්ෂයේ සමාජිකයන් හැටියට අපි එක්ව තරඟ කරපු සමගි ජන බලවේගය සහ මුස්ලිම් නැෂනල් ඇලයන්ස් කියන පක්ෂ දෙක. ඉතින් ඒ ලේකම් වරුන් අතර අපි අත්සන් කරපු අවබෝධය තියෙනවා. අපි දැනටමත් උණු දෙනවත් කරලා තියෙනවා. යම් හේයකින් මේ දෙපළ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළ විනය පරීක්ෂණ කමිටුවේ විනය පරීක්ෂණයකින් අමතරව ඔවුන්ගේ සාක්ෂි හා ඔවුන්ගේ පැහැදිලි කිරීම පස්සේ යම් හේකින් ඔවුන්ව ඉවත් කරා නම් ඔවුන්ව පක්ෂයෙන් ඉවත් කිරීමේ කිසිම සූදානමක් උහෙම අවශ්‍යතාවයක් තීරණයක් තාම නැහැ. විනය පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන්නට තිබෙනවා. අද හවස පක්ෂයේ උත්තරීතර මණ්ඩල නැත්නම් දේශපාලන මණ්ඩල රැස්වීම තියෙනවා. එහිදී ඒ මණ්ඩලය පත්වේවි. එක්කෝ දේශපාල මණ්ඩලය සමූහ වශයෙන් ඒ පරීක්ෂණය කරයි නැත්නම් යම් කණ්ඩායමක් පත් කරලා ඔවුන්ගේ විනය පරීක්ෂණ කටයුතු කරේ. ඒ විනය පරීක්ෂණ මණ්ඩලයේ අවසන් තීරණය අනුව සහ එම තීරණය දේශපාල මණ්ඩලයට ලබා දීමෙන් අනතුරුව දේශපාලන මණ්ඩලය තමයි තීරණය කරනු ලබන්නේ ඔවුන්ව පක්ෂයෙන් නිරපනවද නැත්නම් ඔවුන්ට සමාවද දෙනවද කියන කාරණේ. ඉතින් ඉන් පස්සේ තමයි ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වෙනවද නැද්ද කියන කාරණේ මතුවෙන්නේ. ඉතින් අපි තාම කලින් වෙඩි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට. ඉතින් හැබැයි ඒ උදවිය මේ මාධ්‍ය සාකච්ඡා තුළින් යම් කාරණා කියලා තිබුණා. ඒ සම්බන්ධයෙන් කියන පැහැදිලි කිරීම තමයි මේක. අපි ජේසන් නායකතුමා කිව්වා වගේ ඔවුන් කෙරෙහි ඔවුන් කියන විදිහට ඔවුන් වෙනත් පක්ෂවල තරඟ කරාට ඔවුන් සමාජිකත්වයේ දරන්නේ අහිලෙලෙන්ගේ මක්කල් කොංග්‍රස් පක්ෂයේ. ඒ වගේම ඔවුන්ට යම් ආකාරයකින් විනය කටයුතු වලින් පස්සේ ඔවුන්ව පක්ෂයෙන් නිරපහරිනවා නම් ඒ සන්ධානගත පක්ෂවල ලේකම්තුමාට වගකීමක් තියෙනවා. අවෝතගින් අනුව පාර්ලිමේන්තු සභා කතානායක සහ මැතිවරණ කොමිෂන් සභාවට දෙනුවත් කරලා ඔවුන්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කරන්න. හැබැයි මේ මොහොත වෙනකොට එවැනි තීරණයක් හෝ එවැනි විනය පරීක්ෂණ මණ්ඩලයක තීන්දුවක් තාම අරගෙන නැහැ. ඔවුන් සමහර විට මේ තමන්ගේ කාර්ය සම්බන්ධයෙන් සිත්තවලට පත් වෙලා තමන්ගේ පැහැදිලි කිරීම් ඒ විනය මණ්ඩලය විසින් පිළිගන්නවා නම් ඔහු දේශපාලන මණ්ඩලය විසින් ඔවුන්ට යම් සහනයක් ලබා දෙන්නට කටයුතු කරනවා නම් ඒ කටයුතු වෙන්නේ නැහැ. ඒක අපි තාම කලින් වෙදී ඉගෙන කතා කරන්න. අපිට මේ ගැන කතා කරන්න උනේ ඒ උදවිය මාධ්‍යයට විවිධ කාරණා කියලා තිබිච්ච නිසා. ඊළඟ කාරණේ තමයි